මම හිතන්නේ මේ අපි පක්ෂයක් හැටියට නුවර එළියට ඇවිල්ලා කරන දෙවනි රැස්වීම අද. මෙත ඉස්සෙල්ලා ඔබට මතක ඇති අපි අරලිය හෝටලේ තිබ්බ රැස්වීමකදීත් අපි මේ විදිහට කතා කළා, ඔයගොල්ලන්ව ආමන්ත්‍රණය කළා. ඒතර හදිස්සියේ අපි මේ වෙලාවේ නුවර එළියට ඇවිල්ලා එක්සත් මහජන පක්ෂයේ ලෙස අපි මොකද්ද කරන්න හදන්නේ සහ සමාජයට මොකද්ද අපි කියන්න හදන්නේ කියන එක පක්ෂයේ දේශපාලන ලේකම්වරයා හැටියට මම ඔයගලන්ට පොඩි කාලයක් ඇතුළතදී පැහැදිලි කිරීමක් කරන්න. මම හිතන්නේ මේ දවස්වල ලංකාවේ මේ දේශපාලනය කියන එක ටිකක් වැඩිපුර රත් වෙලා තියෙන අවස්ථාවක් නේද? ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡා වෙනවා, පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ සාකච්ඡා වෙනවා, 22 වෙනි සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා වෙනවා. ඒ අතර අමාත්‍යතුමා විසින් ක්‍රියාවට නංවන යුක්තිය මෙහෙයුම ගැන කතා වෙනවා නේද? මේ වගේ දේශපාලනික වශයෙන් විශාල මාතෘකාවන් ගොඩක් තියෙන මොහොතක තමයි එක්සත් මහජන පක්ෂයේ අපි අද ඔයගොල්ලොත් එක්ක මේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව පවත්වන්නේ. ඒකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි අනෙත් පක්ෂ ඔක්කොම මේ වෙද්දී ඔබ දන්නවා ලංකාවේ 1935 තමයි පළවෙනි දේශපාලන පක්ෂය ආරම්භ වෙන්නේ, ලංකා සම සමාජ පක්ෂය. එතනින් පස්සේ මේ වන විට ඉලෙක්ෂන් කමිෂන් එකේ පක්ෂ 71ක් විතර රෙජිස්ටර් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලියාපදිංචි පක්ෂ 71ක් ලංකාවේ දේශපාලනය තුළ මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මේ පක්ෂ මේ වෙනකොට තමන්ගේ මේ නිමේෂයේදී මේ පක්ෂ බොහොමයක් තමන්ගේ දැන් ඉදිරි ජනාධිපතිවරණය මුල් කරගෙන තමන්ගේ බල අරගලය ආරම්භ කරලා තියෙනවා. පක්ෂයක් හැටියට අපි මේ මොහොතේ මේ බල අරගලෙත් එක්ක හවුල් වෙන්නේ නැතුව අපි තීරණය කරලා තියෙනවා දීර්ඝකාලීන ක්‍රියාපිළිවෙතක් එක්ක එක්සත් මහජන පක්ෂය ලංකාවේ ජන සමාජයට ලාංකීය සමාජයට තුල සමාජගත කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඒක අපි ආසන්න සතියේ තිබුණු අපේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂනායක ටිරන්නල මැතිතුමා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරා මේ අවස්ථාවේදී ඒ කියන්නේ අර අනෙත් දේශපාලන පක්ෂ වගේ මේ ජනාධිපතිවරණයක් පමණක් මුල් කරගෙන කරන දේශපාලන ක්‍රියාවකින් ඔබට ගිහිල්ලා අපි පක්ෂයක් හැටියට ලංකාවේ සමාජය තුල ස්ථානගත වෙන්න ඕනේ කියන එක. ඒතර පක්ෂයක් හැටියට අපිට අද ඔයගොල්ලොත් කියන්න තියෙන්නේ අපිට තියෙන දීර්ඝකාලීන සැලසුමක්. අපිට කෙටි කාලීන සැලසුමක් නෙමෙයි තියෙන්නේ. මොකද මේ වෙද්දී ඕන තරම් පක්ෂ හතුපි වෙනවා වගේ ටටටක් ගාලා උඩට එන්න පුළුවන්. එක මාධ්‍ය සාකච්ඡාවක් තියාගෙන තමන්ගේ දේශපාලන හයිය පෙන්වන්න ඉස්සරහට එන්න පුළුවන්. ඒ වගේම සමහර පක්ෂ තියෙනවා ත්‍රිවිල් පක්ෂ. ඒ කියන්නේ පක්ෂයේ ඉන්න සියලුම දෙනා එකට එකතු කරගෙන ත්‍රිවිල් එක දාගෙන යන්න පුළුවන්. ඒගොල්ල තමයි ගොඩක් කලාවට ලංකාවේ දේශපාලන ක්‍රමය හසුරුවන්න එන්නේ. ඒ පක්ෂ එකක්වත් ගොඩක් වෙලාවට මහ ජනතාවත් එක්ක කරන දේශපාලනයක් කරන්නේ නැහැ. හරි. ඒ වගේම අනිත් පැත්තට අපි පක්ෂයක් හැටියට නුවර එළිය අපේ දිස්ත්‍රික් සමුළුවල මේ මොහොතේ තෝරගන්න බලපාපු හේතු සාධකයක් චුට්ටක් මතක් කිරීමක් කරන්න. ඒකට එක හේතුවක් තමයි ටිරන්නලස් මැතිතුමා කියලා කියන්නේ ඔබ දන්නවා මේ ලංකාවේ සාම්ප්‍රදායික පෞල් දේශපාලනය තුලින් ආපු කෙනෙක් නෙමෙයි. එතුමගේ අලස් කියන නමත් එක්ක සාමාන්‍යයෙන් ඔබ දන්නවා ලංකාවේ ඉතාම කීර්තිමත් පුද්ගලයෙක් එක්ක එතුමගේ ජීවිතේ බද්ධ වෙනවා. ඒ එතුමගේ පියාණන්. එතුමගේ පියාණන් නිර්මාණය කරපු ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදර්ශ පාඨය බවට පත් උනේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් තමාට පෙර රට කියන සංකල්පය. ඒක ලංකාවේ පාසලක් නිර්මාණය කරපු කෙනෙක් විසින් රටකට දුන්නු ඉතාම උතුම් ආදර්ශ පාඨයක් ලෙස තමයි අපිට ඒක සලකන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලය නිර්මාණය කරනකොට ඔබ දන්නවා ලංකාවේ අවුරුදු 30 ගණනක් විතර තිස්සේ ලංකාවේ ජනමාර්ගික ප්‍රශ්නයක් තිබ්බා. අදටත් ලංකාව නිදහසෙන් පස්සේ මුණ දෙන ප්‍රධාන ප්‍රශ්න තුනෙන් එකක් තමයි මේ වාර්ගික ගැටලුව. හැබැයි ඩී.එස්. සේනානායක විද්යාලය නිර්මාණය කරනකොට ඒ වාර්ගික ඒ කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ සියලු දෙනාට එකට එකතු වෙන්න පුළුවන් ආකාරයේ පාසලක් ලෙස තමයි ඩී.එස්. සේනානායක විද්‍යාලය කීර්තිමත් පාසලක් බවට ලංකාවේ පත් වුණේ. ඒ නිසා එතුමගේ ඒ පියා හඳුන්වලා දුන්නෝ ඒ ආදර්ශ පාඨය ලංකාවේ දේශපාලන පක්ෂයක් විසින් ඉදිරියට ගෙන යන ව්‍යාපෘතියක් බවට පත්කිරීමක් මේ දේශපාලනික වැඩපිළිවෙල තුළ ප්‍රධාන වශයෙන් අපේ අරමුණක් බවට පත් වෙනවා. ඉතින් මම හිතනවා ඒක ඉතාම ඇත්තටම මේ වගේ ආදර්ශ පාඨයක් ඉස්සරහට යන්න ඕන.
ඒ වගේම එතුමගේ පියාණන් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ වාර්ගික අසමගිය දුරු කරන්න නිර්මාණය කරපු ඒ පාසලත් එක්ක පක්ෂයක් හැටියට අපි තීරණය කළා මේ නුවරඑළියට ඇවිල්ලා ඔබත් එක්ක සෙසු ජනවර්ගත් එක්ක මිශ්‍ර කරන දේශපාලන ව්‍යාපෘතියක් ලෙස එක්සත් මහජන පක්ෂය ඉස්සරහට ගෙනියන්න ඕන කියන කාරණා. එතකොට මෙන්න මේ කාරණා ටික මුල් කරගෙන තමයි අපි නුවරඑළියේ අද දිනේදී මේ රැස්වීම ඔයගොල්ලොත් එක්ක කරන්නේ. ඒ වගේම අනිත් පැත්තට මේ අද මෙතනට ආපු වෙලාවේ මේ මගෙන් නුවරඑළිය මහත්මයෙක් ඇහුවා මේ දැන් මේ ජනාධිපතිවරණය තියයිද නැද්ද වගේ කතාවක්. මම හිතනවා පක්ෂයක් හැටියට චූටි උත්තරයකුත් ඒකට දෙන්න ඕනේ කියන කාරණාව මම හිතනවා ඔයගොල්ලොත් කැමති ඇති වෙයි කියලා. අපි ප්‍රධාන වශයෙන්ම පක්ෂයක් හැටියට ලංකාවේ මිනිසුන්ගේ සර්වජන ඡන්දයිතිය කිසිසේත්ම උල්ලංඝනය කරන දේශපාලන ව්‍යාපෘතියකට අපේ පක්ෂය එක්සත් මහජන පක්ෂය කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු කුමන්ත්‍රණ පැත්තකින් තියලා ලංකාවේ මිනිසුන්ගේ අයිතිය අවුරුදු 5න් 5ට 6න් 6ට මිනිසුන්ට ලැබිලා තියෙන මේ අයිතියට පක්ෂයක් හැටියට ඒ අයිතිය නැති කරන දේශපාලන ව්‍යාපෘතියකට පක්ෂයක් හැටියට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනාධිපතිවරණය නියමිත දිනට නියමිත ආකාරයෙන් පැවැත්වී වේවි කියලා විශ්වාස කරන අතරම පැවැත්විය යුතුයි කියලා බල කරන දේශපාලන ව්‍යාපෘතියකට අපිට යන්නත් පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණා ටිකත් එක්ක මං හිතනවා අද දිනේදී අපේ පක්ෂය නුවරඑළියට ඇවිල්ලා කරන්නේ මොකක්ද කියන එක පිළිබඳ ඔබට මං හිතනවා මං පැහැදිලි කිරීමක් කරායි කියලා. ඒ වගේම අනිත් පැත්තට මතක් කරන්නටත් ඕන ඉදිරි ඒ කියන්නේ අනාගත ජනාධිපති වරණයකදී පවා අපේ පක්ෂය තුලින් ඉදිරිපත් කරන්න පුළුවන් නායකයෝ අපේ පක්ෂයට ඉන්නවා. විශේෂයෙන් ඔබ දන්නවා මිනිස්සු මොන මඩ ගැහුවත් මොනතරම් දේවල් කතා කරත් යුක්තිය මෙහෙම හරහා මෙතුමා හඳුන්වලා දුන්නේ සංකල්පය හරහා ලංකාවේ මිනිසුන්ට වෙච්ච සේවය බලන්න නම් මං හිතන්නේ වේදිකාවෙන් මහ පොළොවට බහින්නම ඕනේ. මොකද කුඩු වසංගතයෙන් මේ පාතාල වසංගතයකින් රටක් බේරගත්ත සහ අරගල කාලේ ඇතිවෙච්ච ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය විශේෂයෙන් එක මතක් කරන්නත් ඕන. මේ පහුගිය කාලේ අපි දන්නවා ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක ඒක දේශපාලන අර්බුදයක් බවට පෙරලිලා ඒ ජනාධිපතිවරයාට ඉතිහාසයේ පළවෙනි වතාවට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ ගෙදර යාමත් එක්ක ලංකාවේ දේශපාලන ක්‍රමය අස්ථාවර වුණා. ඒ අස්ථාවර වෙද්දී මේ රට බාරගත්ත මිනිස්සු කීප දෙනා අතර එක්කෙනෙක් වර්තමාන ජනාධිපතිතුමා. ඒ ජනාධිපතිතුමා ආර්ථික ක්‍රියාවලිය කරනකොට ටිරන්වලස් මහත්මයා දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරේ නැත්තම්. මොකද ඔබ දැක්ක කොළඹට හැමදාම පුරුද්දක් හැටියට මේ උද්ඝෝෂණ ව්‍යාපාර කරන දේශපාලන ව්‍යාපාර ලංකාවේ තිබුණා. ඉතින් ඒක ඒ වෙලාවේ මර්ධනය කරේ නැත්තම් අනිවාර්යෙන්ම ඒ ආර්ථික අර්බුදය තවදුරටත් ලංකාවේ ඉස්සරහට යන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ පක්ෂය තුල අපේ පක්ෂ නායකතුමා කරපු ඒ කාර්යභාරය ඉතිහාසයේ මං හිතනවා රන්නකුරින් යම් දිනක අනිවාර්යෙන්ම ලියවේවි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය ආරක්ෂා කරපු මිනිසෙක් හැටියට. එහෙමනම් මම මගේ කතාවෙන් බලාපොරොත්තු වෙච්ච මූලික අරමුණ ඔබට පැහැදිලි කරයි කියලා මම විශ්වාස කරනවා. එක්සත් මහජන පක්ෂයටත් පක්ෂ නායක ටිරන් අලස්මැතිතුමාටත් ජය වේවා කියමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.